ඔෙක්වන්නේ ස්වාද රපවාහනනි වර්ත්‍රය නවය ඇතිය ප්‍රධාන ප්‍රෘති විකාශය සමඟයි. පැතිමෙන් අවධානය ප්‍රවතිී සිරස් තල වෙත. මහේල සභාපතිකර සංගලා ජුලියන්ලා මාල ගමුවලත් එක්ක ක්‍රීඩා ඇමති නාමල් අලුත් පිම්මකට සැරසේ අලුත් ව්‍යවස්ථාවක් එක්ක එක් රටක එක් නීතියක් කැටතේරට සවභාක් ගෙට ගෙනියන්න. ජනපති සූධනමින් සහරාන්ලා පුපුරගන්න කලින් දවසේහවසම ආරංචිය ආවා! පොලිස්පති පෝජිත්ත කිව්වත් ගණන් අරගෙන නැහැ. ්‍රිකුණාමල ගන්සයි්වල යුදධ අපරාධ සිද්ධ කලාකයා බොරු සාක්ෂි ගන්න හදපු හැටිත් හෙලිවෙේ දේශය ප්‍රවෘතියේ ජාතික ක්‍රඩා සභහාවට අලුතින් පත්කළ සාමාජිකයන් මෙරට ක්‍රඩාව ශක්තිමත් කිරීමට පෙරමුණ ගෙනස් සිටෙනවා. ක්‍රෙඩාවට අදාළ සියලුක්ෂේත්‍ර සවර්ධන කිරීමිඳහ අශ්‍ය මඟ පෙන්නිම ලබාදීම ජාතික ක්‍රඩා සභාවේ කාර්ය භාරයයි. අමාත නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජාතික ක්‍රීඩා සභහාවේ නවසාමාජකයෙන් අද පස්වරුවේ මුල්ම හමුුවට එක් වනා. ්‍රඩා සහ හවි දංශවල පලපුරදු ෘත්තිකයන්ගේෙන් සමන් වෙතයි. මෙම කමිටුවේ සහපතේත්වයසුල්ලන්නේ මහෙලජවර්දන හතයි. කුමර සගක්කාර ලුතිල් ජනල් ීද්‍ර සිල්වා රෝේ සමරසිංහ සංජීවවෙක්‍රමනායක ජුලියන් ොලින් ය්වන්ත මුත්තෙට්ුව ගම සුපුන් වරසිංහ කස්තුරරිවෙල්සන් රුවන් කෑරගල ේජ් ෙනරල් රාජිත අම්පෙම හොට්ට. ොහන් ප්‍රනාන්දු ඩිලන්ත මාලක ූ සහ අමල් ලෙදිසූරයන මහත්ම මහත්මින්න් මෙම කමිටුවේ සෙසු සමාජචකයෙන් වනවා. ඩ දුණුව ඒහි ප්‍රපත්තිය සහ ජතිය ක්‍රඩා ප්‍රමිතිය මෙෙන්ම ඒ ආශවත ඇිතල පහසුම් ග සිටුවේ හැකි ආකාරය පිළිබඳ. අමාතතිවරයාට උපදෙස්වීම මෙම ජතික ක්‍රීඩා ස හාවව කාරි භහරය අතර වනවා නව ක්‍රීඩා පනතක්හ ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මුූලි කටුතු සපානය කිරීමද. ජාතික ක්‍රීඩ සබහව වෙත පවරාති වෙනවා. එක තනි ක්‍රඩා වක්නේ අපි මෙතැටඇවිල්ලන්න අපේ පෞද් කලික අපිසල්ලකරපු ක්‍රඩාව දියුණු කරන්නවත් ඒකාර්තා වටන මෙම අදන්නේ ශ්‍රී ලාංකකාවය හැම ක්‍රඩා. වක්ම බලල ඒකට අවශ්‍ය කරන්න සැලස්මක් සකස් කරන්න. ක්‍රීඩා පනත අලුත් පනතක් මිට හු ද ද හත්ත ්‍රඩා පනතක් මති ර ච් ෝජන කර කාරන මත ඉදිරි කාලදේ ක්‍රඩානත සංචෝධනය කරනොට වඩා අලු ්‍රඩා පනතක් කාලෝත රට ගැලපෙන ක්‍රීඩා පනතක් හදන්න හදල එය මේරටේ ක්‍රීඩාවේ අභියවෘධය සඳහා නිර්මාණය කරන්න අපි බලාපපුරොත්තු වන. දානවන විවස්සා සංශෝධනය හෝසිකර සරෝධනා සම්භග සාකච්ඡා කර එක රටකං එක් නීතියක් යැන පදනම අයටතේ නව විවස්සාාවක් ගෙනන බව ජනාතිපතේ ගෝටා බෙහේ රාජපක්ෂමැතුමා පවසනවා දම්වන පාලමේන්තුවේ ප්‍රම සභාවාරීතයේ රජයේ ප්‍රතිපති ප්‍රකාශ ඉදිරිපත් ක්‍රරමනුවේ ජනාතිපතුමා බේ ව සඳාන් කළේ. පවතින බැතිවන ක්‍රමේද සංශෝධනය කන්න ව කියයාසිටි ජනාතිපතුවා ජනතාව ලබාදුන් විශාල ජනවරභ නිවරදිව අර්ථකතනය කර ගතිතු බවද පැවසවා නමවන පාර්ලිමින්තුේ මංගල සභහවාරය ආරම්භ වූයේ සෞඛ මාර්ගෝප දේශත පිළි පදිමිෙනුයි. පාර්ලිමින්තුවේ පළමු කාරය වයේ කතානායිකවරයෙක තෝරාත්කර ගනීමයි. පර්ලිමේන්ටවේ ගරු කතානායකතුමා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ආපා මේවදධන මැත්තිතුමාගේ නම යෝජනා කිරීම. අල්ලිමේන්තුවේ කතානායක දූර්යේ සඳහා, නහින්ද යපා ව්‍යවාදන මැත්තුමාගේ නම තම සීරකරනු. පසු අයිසියලු මන්ත්‍රවරුන් ෙරුන්දීම සිදු කළේ ම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජේ අනු අන්ුකන් ව්‍යවස්ථා ආරක්ෂාකොට අනුගමනය කරන්න බවට අවන පාලිමෙන්න්තුව අිම කතානාකෝරයා වශයෙන් තේර පත්කිරීම වීම පිළිබඳ ඔබතුමාට ඇතක ජනති තුමැතුර රජවෙන්ුවන් ද්‍යයග ු තුදු ම්‍යවස්ාවවිදදි පිළිගන්න. ෝජ් තානායකවරයාලස තරපත්කර ගෙනුනේ රංජිත් සියමලා පිටිය මහතායි. දවන පාලිමේන්තුේ නියෝජ කථනායකවරේ අවශයෙන් පාලිමේන්තුමන්ත්‍රේ රංජිත් සියමලා පිටිය මැත්තුමා හෙවස් තයිමමා යෝජනාකරම. ගරු කතානායකදමන එම කලා යෝජනාව නිම ස්තරකන්න. අංගජන් ්‍රාමණද මහතා නියෝජ්ච කාරක සභහ සමහ පතිලිස තෝරපත්කර ගැනුා. නියෝජ කාර්ක සභාපත්තිවරයාලිස අංගජාමනාදෙන් මඇත්තුමා ගෙනම් අංයෝජනා කරස. ගරු කතානායතුේ නම ප්‍රේස්තර කරන්නවා නොවවැනි අිනෝ පාර්ලිමිේන්තුව සඳහා සභහනායක දූරයට පාලිමේන්තුමන්ත්‍රී ගරු දිනේශ්ගුණර්න මහතාද ආණ්ඩු පාර්ශවය ප්‍රධන සංවිධදායක දුරේයට පාලිමේන්තු මන්තී ගු ජොන්ස්ටන් නාන්දු මහතා ද පත් කරනු ලැබැති බව දන්නොනි කමැත්ති. නොවැනි අභිනව පාර්ලිමිේන්තුවේ විරුද්ධ පාර්ශවේ නායකයා ලෙස පාර්ලිමිේතු මන්ත්‍රී ගරු සජිත් ත්‍රේමදස මහතා මාවිසින් පිළිගනු ලැබෑඇති බව මෙම සබහවට දන්නු කැත්ති. ක්ෂයේ ප්‍රධාන සංවිධතායක දුරේ ස හා පර්ලිමෙන්තුමන්ත්‍රී ලක්ෂ්මන් රියල්ල මතාතේර පත් වුණ. පෙරවරුවේ කල්තබුණු පාර්ලිමෙන්න්තුව පස්සර තුනට පමණ රැස්ුණනා. ප්‍රථම සමවාරය ආරම්කි්‍රරීමම වෙනෙන් පාර්ලිමෙන්න්තුුවට පමිණි කතාානායක මහිද්‍යයාපාබිවර්ධන මහතා පිකනීම සිදු කළ පාර්ලිමෙන්න්තුවේ මහලිකම් දම්මික දසනයක මහතායි. ්‍රමාතය මහින්ද රජපක්ෂ මහතා පිනීම කතානායක මහින්ද්‍යාපා අභිවර්තන මහතා සිදු කළා. බාලිමින්තුූට පැමණ ජතිපති කෝටාබේ රජපක්ෂ මැතිමා සහ එම ආර්යාව පිළිගනු ලැබූ වේද, අිඳව කතාානායක මහින්ද්‍යාපාගේී වර්තිනමහතායි. මුදල් ෑ කිරීම අවමකරමින්, ජනාතිපති ගෝටාපේ රාජපක්ෂ මැතිවාගේ උපතිස්පත පිළිගැනීමේ උත්සවය, චාම් සහ ගම්බීර ලෙස හි පැවැත්වීමටටිතු දාතිබුණේ. න නියෝජතින් ජනතා අපේක්ෂාවන්ච, ගරු කළේතු බව සිය ප්‍රපති ප්‍රකාශය පාරිමිතු හමුවේඉකිදිරි පත් කරමින් පෙන්වාදුම් ජාතිපතිතුමා සෑම ප්‍රදේශයකම ජනතාවගේ පානීය ජලකැටලට ස්ටර බසිදුම් ලපාීම සඳහා කටයුතු කරන බව අවධර්මය කලා. මුදල් බලතල රාජ්‍ය අමාතරන්ටද ලපාති ඇති පවයි ජනාතිපතිකමා කියා සිටේ. දහන් නමවන ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කරීමටද කටතුකන බව ජනාතිපතිතුමා පැවසුවා. සියලු අමාත්‍යංශා ආයතනවල නාශත්‍යයා දූෂණය සම්පූර්ණයෙන්ම? නතර කිරීමට කටයුතු කරනවා. ප්‍රජාචන්ත්‍රවාදී රාජ්‍යක සාර්ථකත්වය රදා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාවයි. එක්දාස් නමසේ ඇත්තාටේ සිත දහන වතාවක් සංසෝධනය වී ඇති අපේ ආණඩු ක්‍රමි වස්ථාව තුළ. ඇති අවිනිශ්තර භාවයහා ව්‍යාකූලත්වය නිසා වර්තමානි ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අපි ඉල්ලූත් ජනවර්ම ජනතාව අපට ලබාදී තිබෙන නිසා. අපගේ පළමු කාර්යක් ලෙස අපි ජනතාවට පොරොන්දූ පරිදිම දහනමවෙනි ව්‍යස්ථා සංශෝධනය වත් කිරීමට කටයුතු කරනවා. ඉන් පසු සියලු දෙනා සමග එක්ව. රටට අවශ්‍ය සහ ගැලපෙන නව ්‍යවස්ථාවක් ගෙනෙනවා. මෙහිදී මේ රටේ සියලුම ජනතාව සම්බන්ධයෙන් එක රට එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා. වවස්ථාවක් හඳුන්ව දීමේදී වර්තමාන මැතිවරණ ක්‍රමය වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ. පලදායි පුරවැසිේ සතුටින් ජීවත්වන පවුලක් ගුණගර්ක සමාජයක් හා සෞභාග්‍යමක් දේශයක් ගොඩනැගීමයි. ජනතාවට අප පුරුන්දු සෞභාග්‍යමක් දේශය ගොඩනැගීම සඳහා, මා සමග එකතු වෙන ලෙස ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වේ දෑත් දිගුකට ආරාධෙනය කරනවා. න පති ජ පක්ෂ ත්තු ම් පාලමින්තුව ංල ැසිවාව ම් ක ලමින් සම් නතාව, ප්‍රෝති විකාශය අනතුරුව ල. මෙතර අදකැවති ාලමෙන්න්තුවේ ංගල සභාවාර්රය කරුණු කකිහිපයක් මත විශේෂත්වයක් ගතා. දශක හතකට පසු එක්සත් ජාතික පක්ෂය නොමැති මංගල සභාවාරයක් පැවැත්වීම එන් ප්‍රධාන වනවා. මෙරට ලාබාර්තම දේශපාලන පක්ෂයක් පන ශවිලාකාක පුදුජන පෙරබුණ තුනෙන් දෙක බලයක්ත සහිතව ආණ්ඩු පක්ෂයේ සසුන් ගැනීමද විශේෂත්‍රයක්. මෙ අතර ලාබාලතම දේශපාලන පක්ෂයක් ප්‍රධාන විපක්ෂයට පත්තු පළමු අවස්ථාවද මෙයයි. සමකි ජනපලවේග එම පක්ෂ අයේ. දහ ස හතල සත පමු පల තු සිට ද वा, ක් ාතික क्ष රට ார்ర్ මෙන් තු නకला. මු පාර්ලිමන්තු වේ ආන්ඩු පක්ෂ ලෙස එක්ත් ජාතික පක්ෂය ඉතිහාස ටෙක්කුයේඒ අගමැති දී සිෙනනායික මහතාකකි නායිකත්වෙන් ආඩුවක් පීටවා ගනමීමින් දෙදහස් විස් මහමැතිවරනේතෙක් මෙට සීලූ මහමැතිවරන වලද ආ්ඩු බල ලපකකිනීමට හෝ වික්ෂ ලෙසහ පර්ලින්තු නිෝජනකිකීමට එක් ජතිකපක්ෂයට ැකි වුණා ආණඩු බලය අයිමි වූ එකක් අවස්ථාවක ඇර සෑම අවස්ථාකම විපක්ෂනායික පත්ව හිම වූ एकක්සත් ජාතිකපක්ෂයට අයිඒක් දහස්මසේ පනස්සයිදී එක්ත් ජාතිකපක්ෂයට වඩා ලංකා සම සමාජ පක්ෂයට බෞතර සන සං්‍යාවක් හිමවීම හේතුවෙන්. විපක්ෂනායික පදවිය ආචාරුව එන්නෙන් පෙර මහතාට හිම වුණ.ඒහෙත් මෙවර නනිල් වික්කම සිංග මහතාටමෙන් එවර අකමති ශ්‍රීමමත් ෝන් කොතලාවලට සිය පාලිමෙන්තු අසුන අම වූ ෙන්න්නහෑ. දහසනම් ස ඇත්තෑ හතේ සිට පාර්ලිමතු නියෝජනනිි කරමින් පසුගිය වසර විසි හයික කාලය තුළ, වෙපක්ෂනායකවරයාලෙ හෝ අකමතිවරයාලෙස රනිල්විකමසිංගහමහතා දිග දිගටම පාලිමන්තු නියෝජන කරීමට ැකි වුණ. පනसाय एकस् समය හැට एकද समී හැත්තැාව एकम අनූහතර දෙදහසහර मැතිවරණවලती एक स जातिක पක්ෂ पराचेද ඔන්ට मन्ත්‍රී आසन රැसाක් खම වना ඒෙත් दिදහ විස महाමැතිවරණේද उनන්ට එක आසනයක් को ජෑ ගැනීම හැකි විය නෑ है ලබුණු එකම ජාතිකයිස්තු මන්ත්‍රී දුරේයට මෙතෙක් කෙනෙකු පත්කර ගැනීමට නොහැකිවීමෙන් මෙවර මගල ස්භවාරය එක්ත් ජාතිකපක්ෂ මන්ත්‍රවවෙෙකු නොමතිව පැවැත්වීමට සිතිව වුණ. විශෂෙන් ඉ දහස්සමසී හත්තේ හතේදී රට ප්‍රබල වාමාශික නායිකැන් වූ, ආච එනපෙරෙරා ආචර කොල්වන් අර්ද සිල්වා, දොස්තර එසේ වික්කරමසිංහ පීටර්කිෙනවෙන් වැනි 9වන් පරාජි පත් කළ එක්සත් ජාතිකපක්ෂයට අදවනවිට හිමවී ඇතේ මෙවන්තත්වයක්. මෙ අතර වසර ගනාවක් පාර්ලිමේන්තුව තුළ දකින්නට ලබුණු බෞද්ධ හිමිවරුගේ නියෝචිනේද මෙවර මංගලස් සභාහවාරය දකින්නට ලැබුණේ නෑ. ඒ අපේ ජනබලපක්ෂයට හිමියූ එකම ජාතික ලස්තු මන්ත්‍ර තුරේස්න හා ස්වාමින්න් වහසේ කහිප නමක ඉදිරිපත්තුවද මෙතෙක් කිසිවෙකුත් පත්කරගැනීමට නොහැකිවීම හේතුවේ නොයි. මේ ගමුව බඳනාගාරයේ හිටපු අධිකාරයේ අනුද්ධ සම්පයෝ අත්න ගොඩ ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් TV දර්ශන ඔස්සේ තුොරතුරු රසක් අවරණ ීතිබෙන බව නීති පපතිි පාත්මේත්තුව පවසනවා සිදිය සම්න්ධයෙන් වැඩබලන පොලිපතිරයා උපදෙස් ලබාදිමනව නතිි දපිද වේ හතාම මේ බව ප්‍රකාශ කළේ. එය අනුව අදාාන සසිීසිට විදර්ශන විශේෂණය කරීමේදී බෑ අත්තර ගොඩි කනීමක් නොවන බවත්න් වරෙන්තු කරයකුටු ලබඳදුන් සහත පිළිකනීමක් බවත්න ප්‍රකාශයක් නිකුත් කරමින් නේතිපටි දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. මේගමු වන්ධාකාර රැඳවන්ට පාසුකම් ලබාදීමේ චෝතනාාවමත වරෙන්තු නිකුත් කරනු එම වන්දනාකාර හිටපු අතිකාරේ අනුද්ද සම්පායෝ වරින් තුළිකුත් කිරීම පසු දින එකොල්යාක කාලයක්ධිකරනේ මගරමින් කටහිතුලා. ඕ ුනෑ කලදී අතරංගොට ගත් ව සහන්ුවද ඒ අතරගොඩ කනීමක් නෝන පවයි, ඇතැම් පර්ශුවයන් චෝද නැකලේ. කිසි වෙතත් සම්පයෝ අතරංගොටගත් ථන තිබූ කැමරාවක් දර්ශන පිළිබඳව අපරාද පරක්ෂණ දෙපාර්තුමේන්තුව අවදානේජම විතිව වෙන. හිදී සම්පයෝ අතරන් ගොඩ ගනීම අයි පවසා කුරුණෑගලටගගේ මිගම මුලස්ථාන පොලිස් පරික්ෂකරයා ඇැදි සිත්වන ජීතයක් අසන්නන්නේ නවතා තිබූ අතරව, ඊට පිටු පසින් අඩුද්ධ සම්පයෝග සහෝදරයක් නැදිී සිටි. සුතු වෑන්රතයක් නතා තිබෙන අයිරු. CCTV කැමරාවල සටන් වී ඇතිප පයි නතිපති දෙපර්මිින්තු සහන් කරන්නේ. මෙම වෑන් රථය ආසන්නේ සම්පායෝගේ සහෝදරයා යමකු පැමිණතෙක් බලා සිටින අයුදටන්ීතිබෙනවා. ඊට සුළු වෙේලාවකට පස සම්පායෝ රත්තු පැඇති ඩස්කවරි ෝට්ස් ර්කයේ ජී ප්‍රයකින් එම ස්ථානයට පැමිණින් අතර මුලස්ථාන පොලිස් පපරික්ෂකරයා. එහිදී ඔහව ඉතා සුවත අයුරින් පිළිගන්නා පවද නතිපති දෙපාර්තිමින්තු සහන් කරනවා. අනතුරුව දුරකත නැමුතුමක් ලබාගන්නා සම්පයෝ එම දුරකථනය පොලිස් පරික්ෂකවරයා ලබාධන අුරොත් ඊට පිළිතුරු ලබාදුන් පොලිස් පරික්ෂකවරයා සම්පායෝගේ උරහිසට අතතබා ඉතා සුවදශීලිව කටයදු කරන අයරොත් මෙම CCTV කැමරාවේ සටහන් වීති වෙනවා. මෙම ථානයට තවත් පුද්ලෙකු පැමිීම බලපොරත්තුවෙන් වැදදි සිටන ඔවුන් දෙෙට මධ්‍යවේතයකුලෙ සහඳනාගත් පුද්ලෙකු පැමිණන අතර. ඔහගේ ජංගම දුරකතනින් සම්පායෝගේ ප්‍රකාශයක් පටිකත කරගන්න අයිරු මෙම CCTV දර්ශන තුළ හොඳින්ම සටහන් වී ඇති පවයි නීතිපති දෙපර්මින්තුව සඳහන් කරන්නේ රු අධිරණයකින් වරෙන්තු නිකුත්වී තිබූ අනුරුද්ධ සම්පායන සැකරු වරෙන්තු නිකුත්වී. දින එකොළහකට පසු පොලිසිය විසින් අත් අඩංගුට ගත් බවට මහජනතාවට ඒතු ගැන්වීම පිණිස මේආකාරයෙන් මීගමුව මුලස්ථාන පොලිස් පඩික්ෂකවරයා අනුරුද්ධ සම්පායන සැකකරු සමඟ එකට එක්ව කරන ලද සාමුහික රඟදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමශනය කර නොපමාව වාර්තාන ලෙස ගරු නීතිපතිවරයා ඔඋපදෙස් ලබාදුන්නා එසේම. ීග මුව මූලස්ථාන පොලිස්පරික්ෂකවරයා විසින් දෙදස් විස්සේ අටයි දෙවන දින. සිදුකළ සාර්ථක බුද්ධි මෙහයෝමකින් අනතුරුව. අනුරුද්ධ සම්පායන සැකරු අත්තඩංගුවට ගත් බවට. මීගමුව මූලස්ථාන පොලිස්පරික්ෂකරයා සටහන් තබාතිබුණද එය මෙහෙයුමකින් සිදු කළ අත්තඩංගොට ගැනීමක් නොවන බවට. විමාර්ශනවලදී සහ CCTV දර්ශන නැරඹීමේදී අනව්‍යවීති බෙන නිසා අසත්්‍ය සටහන් යෙදීම සම්බන්ධයෙන්, ීකමුව මූලස්ථාන පොලිස් පලික්ෂකවරයායට විරුද්ධව විමාර්ශනයක් සිදුකර ඒ සම්බන්ධෙන් නොක්පාව කරුණු දක්වන ලෙසත් දැනුන්දන්න මෙ අතර සිදුවීම සම්බන්ධෙන් මීට පෙර පොලස්මාර්ත්‍ය ප්‍රකාශකවරයා මාත්‍යවයේ අධහස්ක්කමින් සඳහන් කළේ සම්පයෝ අතරංකට ැනීම බුද්ධි මෙහෙමකින් සිදු කළ විශෂ මෙහුමක් බවයි පොිස් මාධ්‍ය ප්‍රකාශක දිසි එම සිද්ධිය සම්බන්ධයෙන් නොයෙකුත් මාධ්‍ය වෙත, අනුරුද්ධ සම්පායන සැකරු අත්තඩංගුට ගත්තේ උප්‍රමශීලීව බුද්ධි මෙහෙයුමක ප්‍රතිපාලයක් වශයෙන් යයි අසත්්‍ය කරුණු මහජනතාාව වෙත දන්වා මහජනතාව නොමගැවීම සම්බන්ධයෙන් භගකීම් රහිතව කටයුතු කර ඇතිආකාරය අනවරණය වන බැවින්. ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන්ද විමාශනයක් සිදුකොට නොපමාව වාර්තාකරන්න මෙන් තවදුරටත් ගුණු ඉතිපතිවරයා වින් වැඩබලන්න පොලිස්පතිවරයා උපදෙස් ලබාදීමක් සිදදු කළ. මේ අතර අද පැති මධ්‍යහමෝකද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මේ සම්බන්ධෙන් මෙලෙස අදහස් පල කලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ මාධ්‍ය ප්‍රකාශකට ලැබෙන වාර්තානුව. දැනට කරන හිපත්තුමා විසින් සම්බන්ධය වැඩබාන්න පොලිස්පත්තු මාට විමාර්ශනයක් කිරීම සඳහාර ලිකිතව දරුන්දීලා තියෙනවා. ඒ අනුව මංහිතනවා මට එරිතින විවාර්ශනයක් සම්න්ධයෙන් ම කරනු දිරිපත් කිරීම සදා චාරත්ම ක නැකිලා එනිසා මහගේහි සබධයෙන් වැඩදුලරණ ඉරිපත් කර බලාපොතුවෙ. സ ര രാര പരදිിന ന പസසക വസരെ പേി വසිവനത വ හയ ോ ന ി് പ്രാര സ പി ു തതു മ് ു ദ ശ හි്പ് അദ് ്േ്ോ് പ സ്ത് ിന ത് യവ ത ത പവസ നവ . പി ്ോ്ോ മ ത ന തകത හ പി നඳ സലക്ക ല െക്ക്വെ നതി വത ായവതര හത യാ ്യ. හ පි ල න තිපති කොමිෂන් සහ හමුවේ පහලස් වන දිනටත් නිරන්ති ජවර්දන මහතා අදසාක්ෂි ලබා න්න. එහිදිය හොකියා සිටියේ ප්‍රහරය පිළිබඳ තමට ලැබන ොරතුරු ප ්‍රහරයට පෙරදින පසර හතරයි පනස්තුන වන වි හි රක් ලේ ර රක්ෂ ප රත තු හ ේෂ් ච පොලි පති සහ හිටපු ජාති බද්ධ ප්‍රාන පොලි විශෂකාරය ලකයි අනදිර නිල හරි ඇතුුව වග වේතු නි හරින්ට ත් ස ග ය තමන්ක ය තු කලබයි. දහස් දහසේ වසරේ සිටම සහරන් හශීම් ආගමි කාන්තවාදයක් පතුරුවමින් සහ, වැනි කල්ියයක් සංග දහනේ වෙමින් පවතින බවට තුරතුරම මෙෙන්ම, වහම ඒ නැවත්වීමට ක්‍රියාමාර්ග ගතයුතු බව, තමන් අදා ලංශ වෙත දැනුවත් කළ බවද ජවර්තින මහතා කිය සිටයා මාවනල්ල සිද්ධියට සහඳද අතනංගුවට ගනීමට අශ්‍ය සිට. බ්‍රහිම් දුල්හක් නැත්තා අතන ගුවට ගැනීමට අවශ්‍යනම්, ඒ සඳහහාද අවශ්‍යතුොරතුර තමන් දන්වවාතිබූ බවත් ඔහු කියයා සිටයා. මෙම සියලු බදධ තුරතුර අපප්‍රේල් නොවය? අපල් අපල් හට හප්‍රෙල් දහනාව යනදිනයන් හිීද. ලි තවම තමන් එවකට සිටි පොලස්පතිවරයා දැන්ූ පපද හිටපු රාජ ුද්ධ්‍යධ්‍යක්ෂවරයා ප්‍රකාශක ලා අප ේල් විසි වන තමන් නත මුද්ධ තුරතු ැබුණේ ැන්ති අනුවෙන් කොමසම හිද ප්‍රශ්න කලා ජ පිතු දුන හිට ුද්ධ්‍යයක්ක්ෂවරයා ප්‍රකාශ කළ. එදින පසුර හතරයි දල හට ම පණ විඩකරුගෙන්, වත්ස පණවිටයක් ලැබුණු පවයි ජතික වහිද්ජමත් සංවිධන සහ නැතුළ පිරිසක්. පහරයක් ශවලන්කාවතුළ සැසුම් කරති වෙනවා ඒ පුරන ද්‍රව්‍ය යොත කනමින් සදදුකිරීමටයි සැසුම් කරඇත්ති. පාලමුණේ බයිසකල් පිපරීම ඒ සැලසමේ කොසක් ඔඕන් විස එක් වනදා පල්ලයක් හෝටලයක් ඇතුළ, ස්ානාටකද ඉන්දයා අුව වැඩිරිසක් ඉන්න තැනකට ප්‍රහාර එල්ල කළ හැකි. මේ මරගෙන ැරණ ප්‍රහරයක් විය හැකි. යනුෙන්ද එම පණවිටෙන් කියවුණ. හෙට පහර දෙනවා කිය දැනගත්තම මොක්ද දැනුණේ යනුවෙන් කොමසම ප්‍ර් කලා යට පිළතුරදු ලත ජයර්දනමතා පකාශ කේ ඉක්මනින් ක්‍රියත්මක විය යුතු, යනුවනි. ිට ඔගේ කායාල අයකඇදවා දනුවත් කේ නැද. යනුවෙන් කොමසම යල්ි ප්‍රශ්න කලා. විසිවනඳද යනු නිවාඩුදිනයක්. නිලදහරන් රැස්කර සාචාකිරීමෙන් තත්කාලය බඩහගුව වවා මට හැකික්මින් ක්‍රියයාමාර්ග ගතයුතුයි. නිලන්ත ජැවදනමහතා කියයා සිටිය. ඔබ පළිගන්නවවාද ඔබගේ ඉහල නිලදහරන්ට හුරුක් කල තුරතුර ලැබීතිබුණත් ක්‍රියත්මක වුණේ නැහැ කියලා යනුවෙන් කොමිසම මෙහිදී ප්‍රශ්න කලා. තමන් අදාල සියලුවශ ැනුවත් කලද. මර කාර ව ෂ් ක තු යි ව හ වස න් මහ ර ැ තුමක් රතුර ම නම් න් ව හ ක්ශ ක ෙත් ො ස්පති ර ඒ ් ගනන් ගත් ෑ යන ැවර හතා කොම හ ්‍රකාශ කල. මන් පන ො ස්ප රම් ැලකි ත්ත ැති බ ක ක්ෂ කල ම්වර සි ෙම න්තු මහ ට න් ැනම් න් යි ක්ෂකර ට . ප ො ස්ප ැනුව කිරීම . න ආක්ෂ கම්වරයා ්‍රකාශ කල බවது කොமிසමහமவே அவரே කண. මෙස ැනදීම ිவேලාකට පස තමන්ගේ ජ මුදුර කතනයට ෙටි பනිව ෙව ආක්ෂ කම්වරයා සහ කරඇ. මෙම විස්තර ජ ජසන්දට ැනම් . ල වද හ ුවෙන් ප ට ති නව දපති කොමසම ල් සිටේ මසේ කයා නිලෙන් ැස ටමින් හ ක් ක්ෂ දීමට පහස ෙල් දමින් සැස ඉදිරි දිදවල සාක්ෂි බදීමට ඉඩ සැලසනලෙ. චනාධපති කොමமிஷ සහාව ස හවස ද . සාක්ෂිවි ාගේ හෙට පෙරබරු දහහිට යලි ආරම්භකිරනවා. ත්‍රිකනාාමලය වරාය ආශ්චිතව පිහිටි ගෝටා කදූර යන අනුවර්තනාමයෙන් හැඳින් වූ ගනසයිට් නැමති ස්ථානේ යුදධ අපරාජිද වූ බවට සාක්ෂි දෙන්නයි. යාාපාලන ආණ්ඩු සමේදී අපරාධ පරීක්ෂණ දෙපාතමන්තුව තමාට බලපෑම් කළ බව නවික හමුදේ කමන්් සුමිතමන සිංහ හතා ප්‍රකාශ කලා.ඒදේශපාන පලිගනිම් සම්න්ධයෙන් ස්වාපරන නදපි පරීක්ෂක මිින් සභාව හමුවේ ක්‍ෂී ලබාදම. ලද තරුවන් එක ොස්තනකු පැරගෙන ගොස් අතුරදන්කිරීමේ සිද්ිය සබන්ඳයෙන් ම අත්තනන් ගට ගෙන බඳනා ාර කටකිරීම, දේශපාල නැබපැෑම් මතසතුදුකර ඇති බව මන් සමිතන සිංහමහ කොමසමට පැලි කති වන කොමිසමහම පෙනනිසිටමින් හ ප්‍රකාශක ක ුදගකතුම් පැවති කාලකමනුවේද දිිත් ඔත්තු රන් දවාසිට ජාතික ආරක්ෂාවන් වෙන් වෙන් ව, සන්වේදී ආරක්ෂ කලාපයක් වූයේ ගන් සයිට ස්ථානය බවයි. තරන ැරග ගොස් හත්කාරය දවාසසිටන වදකා රයක් සමාජක කිරීමට යාාල ආන්ුව ට තුක න සි මහතා සිටියයා හිට ජනදීපති මහින්ද රජ පක්ෂ හි ආරක්ෂකල ම් ගො ාව ාජ පක්ෂ හ හිටපු වික හමදපති වසන් ග හතතුරන් යද පරජ හ දක රහස ම දේ න්තර වශය ්‍රත්මක ව සම නසින්ග හ ම හම ක්ශ දහ හ වසේ පේ විසි එක් වන දා සිට දක් ෙේ. ඒ ක්ිකවන් තු හරන්ට අවසරද දෙ යි රහස් පොලීය කොටු මයිස් ත් අධකරන ඉල්ල මක් ක බවද හ ප්‍රකාශ කලා. එලෙස නිරක්ෂණකිරීම අනතුරුව මස්ථානයේ එක සහෙක ලාප මුදරා ැීම පර පක්ෂ පත්ම තු යතුක බයි මන්ඩ සුුව වන සිග මහතා කොමස හමේ වැදිදරට ප්‍රකාශ කල.ඉන් මස හතකට පස එක් ජාතන්ගේ සන්දධහන නෝජතැන් පිරිසකරද එම ථාන නිික්ෂණකරීමට අවසර දෙ න්නේයි රහස් පොලසිය අධකරනය එල්ල මක් ක බද හ පෙන් වාදන්න. න හස් පහ ළ මස හතර වන ක් ජාතන් නි ධහර ඩා මක් දා ථා ක්ෂණ කරති බෙනවා එම රක්ෂණ ර්තාවට අනුව වැ ලාපේ ම පිටක ද රු. සම්න්දේ මාධ්‍යමින් දේශීව සහ ජත්‍යන්තරව විශාල ප්‍රායක් ලැබු බෞදධ සාක්ෂකරු යාසිටිය. කෙ වෙතත් මස හකට පෙර සාක්ෂිකරන් සමකර නිික්ෂණය වාර්තාාවවෙෙහි එවැනි යම හම ා ප්‍රකාශ ොවීමම සහ එදන මුද්‍රාජැන ස්ථානයට දෙව නික්ෂණයේදී ඇටකට පමණිය කිෙ දැන සම්න්ධය, කොමිසමේ දැඩි අවදහනය මූනා. පටු අරමුණු වෙනුවෙන් මේවිදිහට ජාතික ආරක්ෂාව අනතර දැමීම, යයාපාන් රජ සම නිර්ධහරෙන් කටිතුකිරීම ගැන මගේ හදවත හැමදාමත් දුක්කෙනවා. ද ප ාසිද වූ වට ජා්‍යයන්තනට කියන්නයි, මේ විදියට පසුම සකස්කල යනුව ෙන් සාක්ෂිකර වැදදුරත් ප්‍රකාශ කලා කොමසමේ සහපති විශ්‍රමික ශෂ්ාධ කරන නිසර පල රත්මතා ්‍රකාශ කලේ අවිධමත් එල්ලි මනුවෙන් මයිස්ත්‍රාත්වරන් වසර ලබදීම නීතිපතිවරයාගේ අවධානයට යොම වේ තු බයි ක්ෂිකරන් ගන්සයි ථන නිරක්ෂණයට අසරදීම රපතල වරදක් බවෙන්, එවැනි අයගේ ප්‍රකාශමත පදනම්ම සුදුවය අඩුව තෞදුරටත් පෞත්වාගනයම සම්න්ධය කොමසේ දැඩි කතා ට ලක් වුණ. නතිිපති රජ පක්ෂ තුම නවන පලිමින්තුව මංගල සැසිවාරය ආභ කලමින් කර සම්පර්ණ කතාව ප්‍රවති විකාශයෙන් අන්තුරුව බලාපරතුවන්. න ති ප්‍රධාන ප්‍රති විකාශ අට අවස. ඔබ .